ආයිබෝවන් දුවේ පුතේ, ඔන්න මම අදත් ඔයාලගේ නිවසට ආවා. අද මම ඔයාලට කියලා දෙන්නේ හතර ශ්‍රේණිය දුවල පුතාලාගේ පස්වන පරිසර තේමාව. අප පරිහරණය කරන දේ. අප පරිහරණය කරන දේ කියන තේමාව තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. අපි මේ අඩතේ පුතේ අපි පරිහරණය කරන්නේ මොනවද? ඒව කොහොමද පරිහරණය කරන්න ඕනේ? අපාවට දකින්න පුළුවන් වෘත්තීන් වගේ ගොඩක් දේවල් අපි මේකෙන් ඉගෙන ගමු. හරි. අපි ඉස්සෙල්ලාම බලමු පුතේ අපේ සමීප දැන් අපේ අවට පරිසරය තියෙනවනේ. ඒ අවට පරිසරය දැකී හැකි විවිධ වෘත්තීන් තියෙනවා. විවිධ රැකියා තියෙනවා. ඒ ආශ්‍රයේ බිහි වුණු කර්මාන්ත කියනවා. මොනවද ඒ පරිසරයේ අපිට දකින්න පුළුවන් විවිධ කර්මාන්ත කියන එක අපි දැන් බලමු පුතේ. පෙදරේරු කර්මාන්තය. මේසන් වැඩ කියලා කියන පුතේ අන්න පෙදරේරු කර්මාන්තය අපාවට දකින්න පුළුවන්. වඩු කර්මාන්තය, දීවර කර්මාන්තය, පතල් කර්මාන්තය, කෘෂි කර්මාන්තය, කම්මල් කර්මාන්තය. මෙන්න මේ කියන කර්මාන්ත පුතේ අප අවට පරිසරය දකින්න පුළුවන්. දැන් මේ අපිට දකින්න පුළුවන් විවිධ වෘත්තීන් තියෙනනේ. ඒව ආශ්‍රයෙන් සෑදුණු කර්මාන්තවලින් මොනවද කරන්නේ? මේවට භාවිතා කරන උපකරණ මොනවද කියලා අපි දැන් බලමු. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු පුතේ පෙදරේරු කර්මාන්තේ. පෙදරේරු කර්මාන්තේ භාවිතා කරන උපකරණ මොනවද කියලා. පෙදරේරු කර්මාන්තේ භාවිතා කරන උපකරණ මොනවද කියලා ඉස්සෙල්ලාම බලමු. හරි. මේසන් හැන්ද. මේසන් හැන්ද මොකටද පුතේ ඕන වෙන්නේ? ආව් මේසන් හැන්ද ප්‍රයෝගික කරගෙන තමා පුතේ බදාම ගන්න, බදාම කලවම් කරන්න, මට්ටම් කර බිත්ති බඳින්නේ මේසන් හැන්දේ. එල තාච්චියට චුට්ටක් අරගෙන බදාම අරගෙන ඒක මට්ටම් කර බිත්ති බඳින්න තමා මේසන් හැන්ද ප්‍රයෝගික කරගන්නේ. ළඹය. ළඹය මොකටද ඕන වෙන්නේ? ඔව් බිත්තියක් කෙලින් බඳගන්න තමා පුතේ ළඹය ඕන වෙන්නේ. ඒ කියන්නේ බිත්තියක සිරස් බව, ඒ කියන්නේ කෙලින් තියෙනවද කියලා ඒක පවත්වා ගන්න තමා මේ ළඹය උපයෝගී වෙන්නේ. ඒ වගේම දැන් මුළු මට්ටම බිත්ති අතර නැම්මක් තියෙනකොට, බිත්ති දෙකක් අතර නැම්මක් තියෙනකොට අංශක 90 කෝණයට නැම්ම හරියටම තියෙනවද කියලා බලන්නේ තමා ළඹය ඕන කරන්නේ. ලෙවලය. මොකද්ද ලෙවලය කියන්නේ? ඇයි ලෙවලය ඕන වෙන්නේ? ඕ තිරස්ස තලය මට්ටම් කරන්න. මාකරි තලය මට්ටම් කරන්න පුළුවන් මේ ලෙවලයට පුතේ. ලෙවලය මගෙන් සිදු කරන්නේ තිරස්ස තලය මට්ටම් කිරීම. මට්ටම් ලියෙන් කරන්නේ කපරාරු කරන බිත්තියක් සමතලා කරන්න. සමතලා කරන බිත්තිය මට්ටම් ලීය භාවිතා කරලා. රයිසිය. රයිසිය කියන්නේ මොකද්ද පුතේ? ඔයාලා දැකලා තියෙනවනේ අර වැලි හලන්නේ. ඒකට තමයි රයිසිය කියලා කියන්නේ. මේ රයිසිය මගෙන් කරන්න පුතේ බිත්තියක් බඳින්න පුතේ. බිත්තියක් කපරාරු කරන්න අවශ්‍ය සිහින් වැලි ලබා ගැනීමට. සාමාන්‍යයෙන් වැලි ටිකක් ගන්නකොට පුතේ ඒකේ ලොකු ගල් තියෙනවා, කුඩා ගල් තියෙනවා, සිනිඳු වැලි තියෙනවානේ. කපරාරු කරන්න අවශ්‍ය වැලි පුතේ චූටි සිහින් වැලි. මෙන්න මේ සිහින් වැල්ල ලබා ගන්න තමයි මේ රයිසියේ. රයිසියෙන් හැලුවට පස්සේ පුතේ රයිසිය ඉතුරු වෙනවා. විශාල ගල්, කුඩා ගල් ඒව රයිසිය තුල රැඳිලා සිහින් වැල්ල බිමට වැටෙනවා. මෙන්න මේ සිහින් වැල්ල භාවිතා කරලා බිත්තියක් කපරාරු කරගන්න තමයි රයිසිය අවශ්‍ය වෙන්නේ. තව මොනවාද මේ කර්මාන්තයට ඕන වෙන උපකරණ? ඕ උදැල්ල. උදැල්ලත් ඕන වෙනවා, සවලත් ඕන වෙනවා. මොනවද මේකෙන් කරන්නේ? ඕ බදාම කලවම් කරන්න හා වැලි, කොන්ක්‍රීට් ගල්, බදාම් මිශ්‍රණයට දමා ගන්න තමයි සවල ඕන වෙන්නේ. සවල පුතේ කොන්ක්‍රීට් ගල්, වැලි වගේ දේවල් අර බදාම කලවම් කරනකොට එතෙන්ට දාන්නේ සවල මගින්. ඊපස් කලවම් කරන්නේ උදැල්ල මගින්. ඔව් තවත් ඕන වෙනවා ඔයාලට මතකද? මිනිස් ලෑල්ල. මොකද පුතේ මිනිස් ලෑල්ල කියන්නේ? ඔව් මිනිස් ලෑල්ලෙන් තමයි පුතේ බදාම මට්ටම් කරගන්නේ. බිත්තිය බැඳාම බදාම මට්ටම් කරගන්න තමයි පුතේ මේ මිනිස් ලෑල්ල කියන එක අවශ්‍ය වන්නේ.
වඩු කර්මාන්තයේදී භාවිතා කරන උපකරණ මොනවද කියලා? මොනවද පුතේ වඩු කර්මාන්තයේදී භාවිතා කරන උපකරණ? ඔව්, අත් කියත. වඩු කර්මාන්තයේදී භාවිතා කරන එක උපකරණයක් තමයි පුතේ අත් කියත. මොකද්ද මේ අත් කියත මගෙන් කරන්නේ? ඔව්, ලීයක් හරි ලෑල්ලක් හරි ඉරා ගන්න තමා අත් කියත භාවිතා කරන්නේ. ඊළඟට අපි බලමු කැටයත්. කැටයත් කියන්නේ පුතේ ලීයක් සුමට කරගන්න. ඒ ලෑල්ල සුමට කරගන්න තමා කැටයත් භාවිතා කරන්නේ. මුළු මට්ටමින් කරන්න පුතේ ලීයක සමතල බව බලන්න. ඒ ලීය සමතලද කියලා බලන්නේ මේ මුළු මට්ටමින් තමා. ඒ වගේම ලීයක ඍජුකෝණී බවත් බලනවා මේ මුළු මට්ටමයෙන්. වරක්කලය. මොකද්ද පුතේ වරක්කලය කියන්නේ? ඔව්, මේ වරක්කලය මගින් තමා පුතේ ලීයක් මත ඉරක් ගසා ගන්න ප්‍රයෝගික කරගන්නේ වරක්කලය. ලීයක ඉරක් ගහ ගන්න අවශ්‍ය නම් ඒ ඉර ගසා ගන්නේ මේ වරක්කලය මගින්. වරක්කලය ප්‍රයෝගික කරගෙන තමා ඉරක් ගසා ගන්නේ. තවත් ඕන වෙන උපකරණ තියෙනවා. මොනවාද පුතේ? ඔව්, නියන. නියන මොකටද ඕන වෙන්නේ? නියන ප්‍රයෝගික කරගෙන තමා පුතේ ලීයක් හාරගන්නේ. ලීයක් මොකක් හරි අපි කිමු ෂූට් ඇණයක් දාන්න හරි මොකට හරි ලීයක් හාරගන්නේ. ලීයක් හාරගන්නේ මේ නියන භාවිතා කරනවා. නියන එක එක වර්ග තියෙන සයිස් තියෙනවා. අන්න ඒව ප්‍රයෝගික කරගෙන තමා ඒකේ ලීය හාරගන්න භාවිතා කරන්නේ. එච්චරද පුතේ තියෙන උපකරණ? නෑ, තව ගොඩාක් තියෙනවා. මොනවාද? අතකොළුව. අතකොළුව මොකටද? ඔව්, අපි ඉස්සෙල්ලා කිව්වනේ නියන භාවිතා කරනවා කියලා. මේ නියන භාවිතා කරන්න තනියෙන් නියන භාවිතා කරන්න බෑ. අතකොළුව නියන භාවිතා කරන්න නම් අතකොළුව කියන උපකරණය තියෙන්න ඕනේ. නියන භාවිතා කරන්න තමයි මේ අතකොළුව අපට ඕන වෙන්නේ. ඇලිස් කටුව. ඇලිස් කටුව කියන්නේ පුතේ ලීයක කුඩා සිදුරක් ගන්න. සිදුර සාද ගන්න තමයි ඇලිස් කටුව භාවිතා කරන්නේ. ලීයක කුඩා සිදුර සාද ගන්න තමයි ඇලිස් කටුව භාවිතා කරගන්නේ. මිනුම්පටිය කියන්නේ මොකද්ද? ඔව්, මොකක් හරි ලීයක මිනුමක් ලබා ගන්න. ලීයවල මිනුම් ලබා ගන්න පුතේ මිනුම්පටිය ප්‍රයෝග කරගන්න. අඩුමිටිය මොකද කරන්නේ? ඔව්, ඇන ගලවන්න, ඇන සවි කරන්නේ මොකක් උපයෝගී කරගෙනද? ඔව්, අඩුමිටිය උපයෝගී කරගෙන තමා පුතේ ඇන ගැලවීමට හා සවි කිරීම කරන්නේ. තවත් තියෙන පුතේ මොනවාද? ඔව්, ලීයක සිදුරක් බෙදගන්න මොකද භාවිතා කරන්නේ? ඔව්, බුරුමය. බුරුමය කියන උපකරණය භාවිතා කරන පුතේ ලීයක සිදුරක් විඳගන්න. දැන් අපි බලමු පුතේ ධීවර කර්මාන්තය. ධීවර කර්මාන්තයට මොනවද ඕන වෙන උපකරණ කියලා, භාවිතා කරන උපකරණ මොනවද කියලා අපි දැන් බලමු පුතේ. ඔයාලා දැකලා තියෙනවද මේ උපකරණ? කරක් ගෙඩිය. කරක් ගෙඩිය කියලා කියන්නේ පුතේ මේක පාවිච්චි කළ තම නොගැඹුරු ජලයේ මාළු අල්ලන්නේ. මෙන්න මේ කරක් ගෙඩිය කියන එක භාවිතා කළ තම මේ නොගැඹුරු ජලයේ මාළු අල්ලන්නේ. විසිදැල තම පුතේ. විසිදැල මගින් කරන්නේ අඩි 75ක කවයක් සිට මාළු කොට කර ගැනීම. මාළු කොටු කරගන්න එක තමයි මේ විසිදැල මගින් සිදු කරන්නේ. අතංගුව. අතංගුව කියලා කියන්නේ පුතේ ගංගා හා ඇලදොලවල කුඩා මාළු අල්ල ගන්න. ගංගාවල හා ඇලදොලවල සිටින කුඩා මාළු අල්ල ගන්න තමයි මේ අතංගුව භාවිතා කරන්නේ ධීවර කර්මාන්තයේදී. හරි, තවත් තියෙනවා පුතේ ධීවර කර්මාන්තයේදී භාවිතා කරන උපකරණ. කෙමන. කෙමන තියෙන්නේ මොකටද? ගංගාවක එහෙමත් නැත්නම් දියකඩිත්තක මාළු අල්ලගන්න තමා කෙමන භාවිතා කරන්නේ. චූටි දියකඩිත්තක හරි ගංගාවක හරි මාළු අල්ලගන්න කෙමන භාවිතා කරනවා. බිලී කොක්ක.
මසුන් අල්ලා ගැනීමට බිලී පිත්තේ අගසයි කරයි. බිලී කොක්ක කියලා කියන පුතේ මසුන් අල්ලගන්න බිලී පිත්තේ අගසවි කරන උපකරණයක්. ඔක්කක් වගේ එකක් බිලී කොක්ක කියන්නේ මසුන් අල්ලගන්න තමයි බිලී පිත්තේ අගසවි කරන්නේ. බිලී පිත්තේ කියන්නේ පුතේ මාළු බෑමට යොදා ගන්න. මාළු බෑමට යොදා ගන්න බිලී පිත්තනේ. මේ බිලී පිත්තේ අගට අග කෙළවරට තමයි බිලී කොක්ක සම්බන්ධ කරන්නේ. මේ බිලී කොක්කේ මග්ගට ගසලා වතුරට දැම්මහම මාළු අහු වෙනවා. දැන් අපි බලමු පුතේ පතල් කර්මාන්තය. පතල් කර්මාන්තයට මොනවද ප්‍රයෝගී කරගන්න අවශ්‍ය වෙන භාවිතා කරන උපකරණ මොනවද කියලා අපි දැන් බලමු. අත්වට්ටිය. අත්වට්ටිය මගින් කරන්නේ පස් ඉල්ලම් එහා මෙහා ගෙන යාම. පස් අර ඉල්ලම් අර එහා මෙහා ගෙන යාම තමයි මේ අත්වට්ටිය මගින් සිදු කරන්නේ. ගැරුම් වට්ටිය. ගැරුම් වට්ටිය කියන්නේ මොකද්ද? ගැරුම් වට්ටිය කියන්නේ ගරනවන පුතේ ඉල්ලම් හම්බෙන්නේ ගරනවනේ. මේ ගරන්නේ ගැරුම් වට්ටිය භාවිතා කරලා. කම්බිලි කූර. කම්බිලි කූර භාවිතා කරලා තමා පුතේ පොළවේ ඉල්ලම් තිබේද බලන්නේ. කම්බිලි කූර භාවිතා කරලා, ඒ කියන්නේ කම්බිලි කූරෙන් පුළුවන් පුතේ එතන ඉල්ලම් තිබේද කියලා බලනවා. ඉල්ලම් තියෙනවද කියලා බලන්නේ කම්බිලි කූර භාවිතා කරලා. ඒ කියන්නේ හැමතැනම අපි පතන් හදන්නේ නැහැ නේ, හරන්නේ නැහැ නේ. මේ කම්බිලි කූර ප්‍රයෝගික කරගෙන තමා පුතේ එතන ඉල්ලම් තිබේද කියලා බලන්නේ. ඊට පස්සේ තමයි අපි ඉල්ලම් හාරන්නේ. මෙන්න මේ ඉල්ලම් හාරන්නේ පුතේ ඉල්ලම් කූර භාවිතා කරලා. කම්බිලි කූර භාවිතා කරලා තමයි එතන ඉල්ලමක් තියනවද කියලා බලන්නේ. එතකොට ඉල්ලමක් තියනවා කියලා කම්බිලි කූරෙන් අපි දැනගත්තට පස්සේ ඉල්ලම හාරන්න එපා. ඉල්ලම් ටික ගන්න. ඒ හාරගන්නේ අපි ඉල්ලම් කූර භාවිතා කරලා. පතල් කර්මාන්තයේදී භාවිතා කරන තව උපකරණයක් තමයි දබරය. දබරේ මොකටද තියෙන පුතේ? ඔව්, දැන් ඉල්ලම් තියෙනවනේ පතල ඇතුලේ. ඒව එතරම් ගරන්නේ නැහනේ. එතන තියෙන පස් අපි ගොඩ ගන්න එපා පුතේ. මෙන්න මේ දබරේ හරහා තමයි පතලෙන් ඉල්ලම් තියෙන පස් ගොඩ ගන්න අපි ප්‍රයෝගික කරගෙන භාවිතා කරන උපකරණයක් තමයි දබරය. එහෙනම් ඉල්ලම් තියෙන පස් ගොඩ ගන්නෙම කෙන්ද? දබරේ භාවිතා කරලා. දැන් අපි කර්මාන්ත කිහිපයක් ගැනම ඉගෙන ගත්තානේ. ඒවට භාවිතා කරන උපකරණ අපි දැන් බලමු පුතේ කෘෂි කර්මාන්තය. භාවිතා කරන උපකරණ කෘෂි කර්මාන්තයට භාවිතා කරන උපකරණ මොනවාද කියලා? ඔව්, දෑකැත්ත. මොකද දෑකැත්ත ඕන වෙන්නේ? ඔව්, ගොයන් කපන්න නේද? ගොයන් කපන්න තමයි දෑකැත්ත ඕන වෙන්නේ. උදෙල්ල. උදෙල්ල මොකටද? ඔව්, වගා කටයුතු වලට තමයි උදෙල්ල ප්‍රයෝගී වෙන්නේ. අත්පෝරුව. අත්පෝරුව මොකටද ඕන වෙන්නේ? කුඹුරේ මඩ මට්ටම් කරන්න. කුඹුරේ තියෙන මඩ මට්ටම් කරන්න එපා පුතේ. අන්නේ මට්ටම් කරන්න භාවිතා කරන්නේ අත්පෝරුව. කුඹුරේ තියෙන මඩ හරියට මට්ටම් කරලා ගන්නට ගන්නේ අත්පෝරුව මගින්. බෝලත්ත. බෝලත්ත මගින් මොකද කරන්නේ? කමත පිලිස්සු කරගන්න, බැට එකතු කරගන්නේ මේ බෝලත්ත මගින්. කුල්ල. බැත හුලං කිරීමට, වී පෙරීමට තමයි කුල්ල භාවිතා කරන්නේ. එච්චරද කෘෂිකර්මාන්තේ භාවිතා කරන උපකරණ? නෑ, තව තියෙනවා. මඩපෝරුව. මඩපෝරුව කියන්නේ මොකද්ද? කුඹුර වපුරන්න කලින් උස්තැන් මට්ටම් කිරීමට ගවයෙන් දෙදෙනෙකු යොදා ගන්නවනේ. මෙන්න මේ ගවයෙන් දෙදෙනෙකු යොදා ගන්නෙ මඩපෝරුවේ. වියගහ. වියගහ පුතේ සීසෑමට යොදා ගන්නවා. සීසෑමට යොදන් සීසෑමට යොදා ගන්න ගවයෙන් දෙදෙන එකට බැඳ ගන්න තමා මේ වියගහ ඕන කරන්නේ. සීසෑමට යොදා ගන්න ගවයෝ දෙදෙන එකට බැඳ ගන්න තමා වියගහ ඕනේ වෙන්නේ. වී පෙට්ටිය. වී පෙට්ටිය මොකද කරන්නේ? කුඹුරේ වී ඉසිනවනේ පුතේ. අන්නේ කුඹුරේ වී ඉසීමට වීගෙන එන්නේ වී පෙට්ටිය මගින්. වී ඉසීමට වීගෙන එන්නේ වී පෙට්ටිය මගින්. දැන් අපි බලමු පුතේ කම්මල් කර්මාන්තයට වැඩ කටයුතු කිරීම සඳහා අවශ්‍ය වෙන උපකරණ මොනවද කියලා. කිනිහිරිය.
කිනිහිරියෙන් කරන්නේ යකඩය තැලීමට තබා ගන්නවා. යකඩ තලන්නේ පුතේ කිනිහිරිය භාවිතා කරලා. අඟුරු කොක්ක. අඟුරු කොක්ක අඟුරු නිසි පරිදි සකස් කරන්න තමා අඟුරු කොක්ක භාවිතා කරන්නේ. මයිනහම. මයිනහම මගෙන් කරන්නේ පුතේ ලිප්පට අවශ්‍ය වාතය ලබා ගැනීම. ලිප්පට අවශ්‍ය වාතය ලබා ගැනීම තමා මයිනහමෙන් කරන්නේ. කපන කටුවෙන් කරන්නේ යකඩ කැපීම. යකඩ කැපීම තමා කපන කටුවෙන් කරන්නේ. දඬු අඬුවෙන් යමත් තදින් අල්ලා ගන්නවා. යම් කිසි දෙයක් තදින් අල්ලා ගන්න එක තමා දඬු අඬුවෙන් කරන්නේ. අප බලමු පුතේ, අප එදිනෙදා පරිහරණය කරන උපකරණ තියෙනවානේ. මේ උපකරණ පුතේ කොටස් දෙකකට බෙදෙනවා. අපි එදිනෙදා පරිහරණය කරන උපකරණ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවාද? ඔව්, පෞද්ගලික උපකරණයි පොදු උපකරණයි කියලා. පෞද්ගලික උපකරණයි පොදු උපකරණයි කියලා අපට අපි පරිහරණය කරන උපකරණ කොටස් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. පෞද්ගලික උපකරණ කියන පුතේ අපි විතරයි පාවිච්චි කරන්නේ, වෙන කාටවත් ඒවා දෙන්නේ නැහැ, වෙන කවුරුත් ඒවා පරිහරණය කරන්නේ නැහැ, අපි විතරයි පරිහරණය කරන්නේ. පොදු උපකරණ කියලා කියන්නේ පුතේ ඒක අපි හැමෝටම පොදුයි, ගෙදර සියලු දෙනාටම ඒ දේවල් පොදුයි. තනි පුද්ගලයෙකුට නෙවෙයි අයිති, ගෙදර ඉන්න සියලු දෙනාටම හරි පාසලේ ඉන්න සියලු දෙනාට හරි අයිති උපකරණ තමයි පොදු උපකරණ කියලා කියන්නේ. අපි දැන් බලමු පුතේ ඔයාලා එදිනෙදා පරිහරණය කරන පෞද්ගලික උපකරණ මොනවාද කියලා. මොනවාද? ඔව්, පනාව, ලේසුව, කොට්ටය, දත්බුරුස වගේ උපකරණ ඔයාලා පෞද්ගලිකව පරිහරණය කරන උපකරණ, ඒ තනිව පාවිච්චි කරන උපකරණ. එහෙනම් දැන් බලමු පුතේ මොනවද පොදු උපකරණ කියලා. ඔව්, අපි ගෙදර සියලු දෙනාටම එහෙම භාවිතා කරන්න පුළුවන් උපකරණ මොනවාද? එක්කෙනෙකුට විතරක් නෙමෙයි ඒවා සියලු දෙනාටම භාවිතා කරන්න පුළුවන්. මොනවාද? ඔව්, ගෙදර තියෙන ටෙලිවිෂනය, රේඩියෝව, ගෙදර තියෙන කුස්සිය තියෙන උපකරණත් සියලු දෙනාටම භාවිතා කරන්න පුළුවන්. මේසය, බේසම වගේ දේවල් නේද පුතේ? ඒ වගේම පුතේ විදුලි පංකාව, ඒ වගේ දේවල් පොදු උපකරණ, සියලු දෙනාටම භාවිතා කරන්න පුළුවන් උපකරණ තමයි ඒ දේවල්. අපි මේ භාවිතා කරන භාණ්ඩ තියෙනවනේ පුතේ, මේ භාණ්ඩ උපකරණ අපි පරිහරණය කරනකොට, ඒවා පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. ඇයි දන්නවද? අපි මේවා සැලකිලිමත්ව පාවිච්චි කළේ නැත්තම් මේවා ඉක්මනට විනාශ වෙලා යන්න පුළුවන්. අපි දැන් බලමු මොනවද අපි මේවා භාණ්ඩ හා උපකරණ පරිහරණය කරනකොට මොනවද අපි සැලකිලිමත් විය යුතු දේවල්. ඔයාලා පරිහරණය කරන සෑම භාණ්ඩයක් උපකරණයක්ම නිසි පරිදි පිරිසිදු කරන්න ඕනේ පුතේ. ඔයාලා භාවිතා කරන භාණ්ඩයක් හරි උපකරණයක් හරි යම් දෙයක් තියෙනවනේ, ඒක භාවිතා කළාට පස්සේ පුතේ ඒක හොඳට පිරිසිදු කරන්න ඕනේ. නැතුව පිරිසිදු කරන්නේ නැතුව ඒක එතනින්ම අපහු තියන්නේ නැහැ. පිරිසිදු කරලා තමයි තියන්න ඕනේ. අනික ඔයාලා පිළිවෙලට දැන් ඔයාලා පිරිසිදු කරගත්ත භාණ්ඩ හා උපකරණේ තියෙනවනේ. අන්න ඒක පුතේ ඔයාලා ගත්ත තැන නියමිත ස්ථානයෙන් තබන්න ඕනේ. ඒක පිළිවෙලට දැන් ඒ අපි තිබ්බ තැන පිළිවෙලින් ගත්තනේ අපි ඒක. ඒක සෝදලා පාවිච්චි කරලා පස්සේ සෝදලා ආයේ තිබ්බ තැනටම දාන්න ඕනේ. නියමිත ස්ථානයෙන්ම තබන්න ඕනේ. යම්කිසි භාණ්ඩයක් හරි උපකරණයක් හරි ඔයාලා ගෙදර තියෙනවා කියලා කියන්නකෝ. අන්න ඒක මොන හරි කැඩිලා හරි බිඳිලා හරි තියෙනවා නම් ඒක හදන්න පුළුවන් උපකරණයක් නම් ඉතා ඉක්මනින් ඒක හදන්න ඕනේ. ඉතා ඉක්මනින් ඒක අලුත් වැඩියා කරන්න ඕනේ. අනේ පුතේ, ජනේල් වලට දාලා තියෙන තිරේදී එහෙම නැත්තම් ඇඳුම් ඒව පොඩ්ඩක් ඉරිලා තියෙනවා නම් ඒව මසන්න ඕනේ. එහෙම කළොත් තමයි අපිට තව ටික කාලයක් ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. නාස්ති කරන්නේ නැතුව, විසික් කරන්නේ නැතුව. ඒ නිසා පොඩ්ඩක් ඉරිලා තියෙනවා නම් ඒක මහන්න ඕනේ. ගෙදර තියෙනනේ මහන මැෂින්, මෝටර් හරි කප්පි හරි, ඔයාලා ගෙදර තියෙන මැෂින් හරි, ඒව යම්කිසි කොටසක් ගෙවිලා තියෙනවා නම් ඒකට තෙල් දමන්න ඕනේ. ඒකට ඒ තෙල් දාලා එහෙම නැත්නම් අමතර කොටස් දමන්න ඕනේ. එතකොට ඒ භාණ්ඩේ හරි උපකරණේ හරි තව වැඩි කාලයක් ඔයාලට පාවිච්චි කරන්න
පුළුවන් වෙනවා. එහෙනම් පුතේ ඔයාලා දැන් දන්නව නේද භාණ්ඩ හා උපකරණ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. අපි දැන් කියවන පුතේ භාණ්ඩ හා උපකරණ පාවිච්චි කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු. භාණ්ඩ හා උපකරණ විතරක් නෙමෙයි පුතේ. අපි ඇවිදිනකොටත් අපි නියමිත නිවැරදි ඉරියව්වෙන් ඇවිදින්න ඕන. එහෙම නැති වුණොත් අපි දාන සෙරප්පෝ සපත්තු වගේ දේවල් ගෙවිලා යන්න පුළුවන් ඉතා ඉක්මනින්. කොහොමද ඇවිදින්න ඕනේ පුතේ? නිවැරදි ඉරියව් තමයි අපි විලුඹ තියනවානේ. විලුඹේ ඉඳලා ඇඟිලි වලට බර. ඒ කියන්නේ එක පැත්තක විතරයි නෙමෙයි බර දෙන්නේ. විලුඹට විතරක් බර දෙන්නෙත් නැහැ, ඇඟිලි වලට විතරක් බර දෙන්නෙත් නැහැ. ඒ දෙකට සමානව මාරු කරමින් ඇඟිලි පෙරට තබා ගමන් කරන්න ඕනේ. නිවැරදි ඉරියව්ව පවත්වා ගත්තේ නැත්නම් ඇවිදිනකොට ඔයාලගේ සපත්තු මෙන්න මේ ආකාරයට ගෙවිලා තියෙයි, සරප්ප මෙන්න මේ ආකාරයට ගෙවිලා තියෙයි. එතකොට තවත් අපිට හිතා ඉක්මනින් සපත් දෙකක් සරප්ප දෙකක් ගන්න සිද්ධ වෙනවා. අපි නිවැරදි ඉරියව්වෙන් ඇවිදින විතරක් නෙමෙයි පුතේ, අපි දාන සපත්තු හරි සරප්ප හරි කකුලට ප්‍රමාණවත් පරිදි පාවහන් පළඳින්න ඕනේ. ඒ කියන්නේ කකුලට හිරට පාවිච්චි කරන්න හොඳත් නැහැ, ටිකක් ලොකුවට පාවිච්චි කරන්නත් හොඳ නැහැ. කකුලේ ප්‍රමාණයට තමා අපි පාවහන් පරිහරණය කරන්න ඕනේ. එහෙම කළේ නැත්නම් මොකද වෙන්නේ? අපට විවිධ ශාරීරික ආබාධ හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි නිවැරදි ඉරියව් පවත්වා ගනිමින් පාවහන් ආරක්ෂා කර ගැනීමටත් හැකි වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට ශාරීරික ආබාධ මගහරවා ගන්නත් පුළුවන් වෙනවා. මෙහෙම කළොත් අපිට මේ භාණ්ඩ උපකරණ ඕන දෙයක් පුතේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු පුතේ භාණ්ඩයක් මිලදී ගන්නකොට මොනවාද සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කියලා. ඔයාලා යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්නකොට මොනවාද සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු? ඉස්සෙල්ලාම බලන්න ඕනේ පුතේ භාණ්ඩේ නිෂ්පාදිත හා කල්ලිකුත් වීමේ දිනය. මොකක් හරි යම්කිසි භාණ්ඩයක් ගන්නවා නම් බලන්න ඕනේ ඉස්සෙල්ලාම පුතේ නිෂ්පාදිත දිනේ කවද්ද? එහෙමත් නැත්නම් කල්ලිකුත් වීමේ දිනේ කවද්ද? මේ දෙක බලලා තමයි අපි භාණ්ඩයක් ගන්න ඕනේ. සමහර වෙලාවට අපි නරක් වෙච්ච භාණ්ඩත් නැත්තම් මිලදී ගන්න පුළුවන්. කල්ලිකුත් වෙච්ච භාණ්ඩත් අපිට ආහාරයට නොසුදුසු භාණ්ඩ අපි ගෙදර ගේන්න පුළුවන්, මිලදී ගන්න පුළුවන්. ඒ නිසා භාණ්ඩේ ගන්න කලින් අපි බලන්න ඕනේ ඒක නිෂ්පාදිත දිනය මෙන්ම කල්ලිකුත් වීමේ දිනය. ඒ වගේම තමා පුතේ ප්‍රමිති සහතික තියෙනවා. භාණ්ඩවල ප්‍රමිති සහතික තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ආයතනයකින් ලබා දීලා තියෙන සහතිකයක්. මෙන්න මේ සහතිකය තියෙනවද කියලා බලන්න ඕනේ භාණ්ඩවල. එහෙම නැත් මොනවාද අපි දන්න ප්‍රමිති ආයතන සලකුණු? SLS සලකුණ, ISO, GMP, HACCP ඔන්න වගේ ප්‍රමිති ආයතනය වල ලකුණු බලන්න ඕනේ තියෙනවද කියලා. එහෙම ඒ ආයතන වලින් පුතේ තහවුරු කරලා තියෙන මේ භාණ්ඩේ ආහාරයට සුදුසුයි කියලා. එහෙනම් පුතේ අපි බලන්න ඕනේ භාණ්ඩය මිලදී ගන්න පෙර ප්‍රමිති සහතිකයක් තියෙනවද කියලා. ඒ භාණ්ඩේ ගුණාත්මක භාවයෙන් උසස් කියලා සහතික කරලා තියෙන ආයතන තියෙනවා. අන්නේ ආයතනකින් සහතික කරලාද කියලා අපි බලා ගන්න ඕනේ. තා මොනවද? තා මොනවාද අපි භාණ්ඩය මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ? ඒකේ අඩංගු ද්‍රව්‍ය මොනවද? මේ භාණ්ඩේ අඩංගු තියෙන්නේ මොනවා උපයෝගී කරගන්නද, මොනවා දාලාද, මේ මොන වගේ ද්‍රව්‍ය දාලාද මේ කෑම එහෙමත් නැත්නම් මේ දේ හදලා තියෙන්නේ කියලා. අපි කියමුකෝ පුතේ උදාහරණයක් වශයෙන් අපි අයිස්ක්‍රීම් එක එහෙම නැත්නම් යෝගට් එක ගන්නවා කියලා, මිලදී ගන්නවා කියලා. ඒක තියෙන පුතේ මේ අයිස්ක්‍රීම් එකට එහෙම නැත්නම් යෝගට් එකට, යෝගට් එක හදන්න දාපු ද්‍රව්‍ය. අන්න ඒවත් අපි බලන්න ඕනේ. අඩංගු ද්‍රව්‍ය මොනවා දාලාද මේ දේ හදලා තියෙන්නේ කියන එකත් අපිට බලන්න ඕනේ භාණ්ඩය මිලදී ගන්න ඉස්සෙල්ලා. අපි බලන්න ඕනේ පුතේ එහෙනම් තව දෙයක් තමයි භාණ්ඩය ගන්නකොට මිල. ඒකේ මිල සඳහන් වෙනවා. ඒ මිල බලලා තමයි අපි ගන්න ඕනේ. අපි හිතමුකෝ අපි ගාව එච්චර මුදලක් නැහැ, වැය කරන්න මුදලක් නැහැ. එහෙනම් අපි මේ භාණ්ඩයට ඊට වඩා අඩු භාණ්ඩයක් තමයි අපි මේ මිලට වඩා අඩු භාණ්ඩයක් තමා ගන්න ඕනේ. ඒ නිසා අපි මිල ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම බර. ඒ භාණ්ඩය ගහලා තියෙන පුතේ යෝගට් එකක් නම් අයිස්ක්‍රීම් එකක් නම් ඒකේ තියෙන කොච්චර ප්‍රමාණයක්ද මේකේ අඩංගු වෙන්නේ කියලා. අයිස්ක්‍රීම් එකක් නම් ලීටර් කීයද, ලීටර් එකද දෙකද එහෙම කියලා සඳහන් වෙනවා. අන්නේ බර ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් පුතේ භාණ්ඩයක් ගන්න කලින් අපි නිෂ්පාදිත හා කල්ලිකුත් වීමේ දිනය, ප්‍රමිති සහතිකය, ඒවැ මොනවාද අඩංගු ද්‍රව්‍ය, මිල, බර වගේ දේවල් බලලා තමයි පුතේ භාණ්ඩය
මිලදී ගන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාකාරකම් කරලා බලන්න පුතේ. නැවුම් යෝගට් හා මීකිරි හටියක් ළඟට ගන්න. යෝගට් එකක් වෙයි මීකිරි හටියක් වෙයි ගන්න. මේ වර්ග දෙකෙම කොටස බැගින් පොඩ පොඩ වෙන් කරන්න. දැන් ඒකේ තියනන පුතේ ගහලා කල්ලිකුත් වීමේ දිනේ සඳහන් වෙනවනේ නේද? කල්ලිකුත් වීමේ දිනය පසු වෙනකම්. දැන් අපි කියමුක යෝගට් එක මේ මාසෙ 30 වෙනිදාන් ඉවරයි කියලා. අන්නේ 30 වෙනිදා වෙනකම් තබලා බලන්න. මීකිරි හට්ටිය තියනනේ යම්කිසි දිනයක්. අන්නේ ඒ දිනේ පසු වුණාට පස්සේ තවත් සතියකින් වගේ පස්සේ නිරීක්ෂණය කරලා බලන්න මොනවද වෙන්නේ කියලා. ඒ වෙනස්කම් ඔයාලා ලියලා ලියන්නත් පුළුවන්. ඔයාලා කමෙන්ට්ස් බොක්ස් එකේ සටහන් කරන්න මොනවද ඔයාලා දැකපු වෙනස්කම් කියලා. කල්ලිකුත් වීමේ දිනය පසු වුණාට පස්සේ. එහෙනම් පුතේ ඔයාලා මෙන්න මේ දේ කරන්න ඕනේ. ඔයාලට ගෙදරට ගේනවනේ කිරි පෙට්ටි ගේනවා, පපඩම් පැකට් ගේනවා, මිරිස්කුඩු පැකට් ගේනවා, මොන හරි ගේනවනේ ද්‍රව්‍ය. ඒ ද්‍රව්‍ය ඇසුරුම් කරලානේ තියෙන්නේ. අන්න ඒ ඇසුරුම් කරලා තියෙන ලේබල් පහක් විතර හයක් විතර හොයාගන්න. ඒකේ බලන්න පුතේ ඔයාලගේ ප්‍රමිති ලාංඡනය. අපි දැන් කතා කරපු ප්‍රමිති ලාංඡනයක් තියෙනවද? නිෂ්පාදිත හා කල්ලිකුත් වීමේ දිනයක් තියෙනවද? එහෙම ඒව පැහැදිලිව පේනවද? අන්න ඒ දේවල් ඔයාලා බලන්න ඕනේ. ඔයාලා ගෙදරට ගේන භාණ්ඩවල ඇසුරුම් කරලා තියෙන දේවල් වල තියෙනවද කියලා. මැහුම් ක්‍රම දෙකක් පෙන්වලා දෙන්න. අපි මසන මැහුම් ක්‍රම දෙකක් පෙන්වලා දෙන්න තමා හදන්නේ. මොකද්ද? ඔව්, එකක් තමා පුතේ බ්ලැන්කට් මැස්ම, අනික දම්වැල් මැස්ම. මේක අපි භාවිතා කරන මැහුම් ක්‍රම දෙක. මේව භාවිතා කරලා අපිට පුතේ ලේන්සුවක් උනත් මහගන්න පුළුවන්. ඔයාලා කපුරෙදි කෑල්ලක් අරගෙන කපුරෙදි කෑල්ල ගන්නවා නම් පුතේ සෙන්ටිමීටර් 30යි 30යි ප්‍රමාණය හරි ඒ වගේ ගන්න. ඒ වගේම පාට තනි පාට රෙදි කෑල්ලක් ගන්න. ඒ වගේම ඉදි කටුවක්, ඒ වගේම තද පාට වර්ණ කිහිපයකින් නූල් අරගන්න. අරගෙන මේ ආකාරයට මසන්න මසා ගන්න පුළුවන්. ඔයාලට පුතේ කපුරෙදි කැබැල්ලක් අරගෙන පාට නූල් උපයෝගී කරගෙන ඔයාලට ලස්සන ලේන්සු මසා ගන්න පුළුවන්. මේ බ්ලැන්කට් මැස්මයි දම්මැල් මැස්මයි දෙකෙන් එකක් භාවිතා කරලා. දැන් බලම් පුතේ ආදේශ සංගීත භාණ්ඩ. ඒ කියන්නේ අපිට ඇත්තටම ඒ සංගීත භාණ්ඩේ නැත්තම් අපිට ඒ වෙනුවට වෙනත් සංගීත භාණ්ඩයක් හදාගන්න පුළුවන් පුතේ. ඒ වෙනුවට අපිට හදාගන්න පුළුවන් සංගීත භාණ්ඩ කියන අපි ආදේශ සංගීත භාණ්ඩ කියලා. අපි කියමු උදාහරණයක් ලෙස අපිට බට නලාවක් නැහැ කියලා. උණ බටයකින් අපිට උණ බටයක් යොදාගෙන අපිට බට නලාවක් හදාගන්න පුළුවන්. අපි කියමුකෝ අපිට දැන් තාලම් පටක් ඕනේ. අපි ගාව ඇත්තටම තාලම් පටක් නැහැ. හැබැයි අපිට ගෙදරදී නිවසේදී තාලම් පටක් හදාගන්න පුළුවන්. කොහොමද? ඔව්, පොල්කටු හරි පොල්කටු දෙකක් හරි එහෙමත් නැත්නම් ටින් පියන් දෙකක් යොදාගෙන අපිට තාලම් පටක් සකස් කරගන්න පුළුවන්. අපිට බෙරයක් නැත්නම් අපිට උණ බටයක් යොදාගෙන බෙරයක් සකස් කරගන්න පුළුවන් පුතේ. මේ දැන් ඔයාලා සකස් කරගන්නක බලන්න මේ වගේ ආදේශ භාණ්ඩ වලින් ආදේශ සංගීත භාණ්ඩ කිහිපයක්. ඒ අපේ ගෙදර තියෙන උපකරණ වලිනුත් අපිට ආදේශ සංගීත භාණ්ඩ හදාගන්න පුළුවන්. එහෙනම් පුතේ අද පාඩම මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා, අවබෝධ වෙන්නේ නැති කියලා. එහෙනම් පුතේ ඔයාලට අවබෝධ වුණා නම්, ඔයාලගේ දැනුම වර්ධනය වුණා නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න, එයාලගේ දැනුම වර්ධනය කරගන්න එයාලට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එක තාම subscribe කරපු නැති යාළුවෝ ඉන්නවනම් පහල තියෙන රතුපාට bell button එක click කරලා අදම subscribe කරන්න අමතක කරන්න එපා. හෙටත් එන අපිට මම මේ වගේම video එකක් අරගෙන එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.